ආයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රාහි කාල පරිච්ඡේදයක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවයත් සැමට ප්‍රාර්ථනා කරමින් අද මම මේ ඔබත් එක්ක මේ උදා වෙන ඔක්තෝබර් මාසයේ නැත්තම් මේ 2024 වසරේ දසවන මාසයේ ඔබට ඔබේ ලග්නයට කොහොමද කියලා කතා ගන්න. කොහොමද මේ මාසය තුළ තියෙන සුබ දේවල් දැනගන්නවා. ඒ වගේම අසුබ දේවල් කලින් දැනගෙන වෙනස් කරගන්න. මේ 2024 ඔක්තෝබර් මාසයේ සුබම සුබ මාසයක් කරගන්න කියලයි මේ කතා කරන්න හදන්නේ. මුලින්ම ඉතා වැදගත් දෙයක් ඔබට කියන්න ඕන. මේ කාල පරිච්ඡේදය තුළ පුළුවන් නම් මේ රුධිරය දන් දෙන්න මේ කාල සීමාව. මොකද මේ රුධිර සංචිතවල යම් තරමක් දුරට අඩුවීමක් ගැන මේ දන්නා කියන වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා. හැකිනම් ඒ මහඟු පුණ්‍ය කර්මන ඔබ දායක වෙන්න. ඉතින් නාරායම්පිට ප්‍රධාන මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ මධ්‍යස්ථානයේ අංකය මේ තිරේ දිස් වෙයි. ඒ අංකයට කතා කළොත් ඔබ ඒ ආසන්නේ නම් ඒ කියන තැනට ගිහිල්ලා ඔබට රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉන්න ගම නගරට ආසන්නම මධ්‍යස්ථානයේ හොයන් ගිහිල්ලා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද ඉතාමත්ම පිංහතේ වැඩක් ඒක. මොකද ඔබ දෙන ඒ රුධිරයේ ගොඩාක් අසරණ රෝගීන් ඒක සමහරට දරු දැරියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. එක වයස් සීමාවක් නැතුව හදිසි ජීවිතයක් බේරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒක නිසාවෙන්ම මේ මහා ගෝ පුණ්‍ය කර්මය තුළ ඇත්තටම ජීවිතේ ලැබෙන දේ බොහෝයි. ඒක නිසා හැකිනම් මේ වෙලාවේ ඔබ ඒ මහඟු පුණ්‍ය කර්මය කරන්ද මේ දිත්‍රි දිස්සන අංකයට කතා කරලා ඔබ ආසන්නයිම තියෙන ඒ රුධිර පාරවිල මධ්‍යස්ථානය දැනගෙන ඒ පුණ්‍ය කර්මය හැමෝම කරන්න උත්සාහ කරන්න. ඒ ඉල්ලීමත් එක්ක අපි යොමුමු එහෙනම් මේ සුපුරුදු වැඩසටහනට. විශේෂයෙන් මුලින්ම කියනවා හැමදාම කියනවා වගේ මම මේ ලග්න පලාපල තුළ වැඩිපුර අසුබ දේවල් ගැන තමයි කතා කරන්නේ. මොකද සුබ දේවලුත් කියන නැත්තේ නෑ. නමුත් සුබ දේවල් කිව්වන දත් වෙද්දි සුබයිනේ. හැබැයි අසුබ දේවල් අපි කලින් දරන වෙනස් කරගත යුතුයි. එනයි වෙනස් කරගන්න ඔබට උපයෝගී කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් නිවැරදිව කියනවා. මේ වීඩියෝ අවසන් කියනවා ඉතා වැදගත් වූ පිළියම් පිළිවෙත් කීපයක්ම කියනවා. ඒවා ඔබට හැකි පරිදි සමහර වෙලාවට විදේශගත වෙලා ඉන්න මේ අහන අයට මේ දේ ඔබ ටිකක් අර කරන්න අපහසු දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන ස්ථානවල දැන් අපි ගියමකෝ පන්සලකට පල්ලියකට යන්න කිව්වම මේ තැන්වලට යන්න අපහසු වෙන්න පුළුවන්. නෑ, ඒක ඔබ හිතන්න එපා. ඔබට ඒ දේ කරන්න පුළුවන් උපරිම විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට මේ තියෙන අසුබ දේවල් වෙනස් කරගෙන ඒ දේවල්ට මුහුණ දෙන්න ඔබ තුළ මානසික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතය ජය ගන්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා මේ මාසේ ගොඩ යන්න. ඒ වගේම ඒ කියන පිළියම් පිළිවෙත් තුළ ඔබට අපහැදිලි තැනක් තියෙනවා නම් රාගශ්‍ර නිර්වාණ මගේ Facebook පිටුවක් තියෙනවා. ඒකට message එකක් දාන්න. හැබැයි මුලින්ම මතක් කරනවා මම පුද්ගල කේස් සටහන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ නැහැ. මොකද මේ ජ්‍යොතිෂ්‍ය මම කොයි සිදෙම ව්‍යාපාරයක් කරන්නක විදිහට කරන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා පමණයි. ඒක පොදු හැමෝටම මම දන්න දේ තුළ යමක් කියලා දෙනවා. ඒ දේ තුළ ඔබ ඔබේ ජීවිතය ළඟා කරගනිමින් ඉදිරියට යන. මොකද හේතුව මේ පොදුවේ කියන කාරණා තුළ කියන පිළියම් පිළිවෙත් කරොත් ඔබට ජීවිතයේ කිසිම ආකාරකින් ඔය පුද්දලකින් සටහන් පරීක්ෂා කරකට ඒවට මුකුත් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩසටහන හොඳට ඇහුම්කන් දීලා ඒ කියන දේවල් වලට ඔබ අනිවාර්යයෙන්ම මේ විදියට කරගෙන මේ ජීවිතේ ජය ගන්න. එහෙනම් අපි යමු මෙමු දැන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරන්න. රාශි චක්‍රයේ අවසාන රාශිය එහෙමත් නැත්නම් 12 වෙනි රාශිය ලග්නාධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහය වූ මීන ලග්නය. මීන ලග්නයේ ආයුබෝවන්. ඉතින් ඔබට මේ 2024 වසරේ ඔක්තෝබර් මාසේ දසවෙනි මාසේ කොහොමද කියලා අපි කතා කරන්නයි යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මාසයේ ආරම්භයේදී ඔබගේ ග්‍රහ පීඨින් තත්ත්වය ගැන සැලකුවොත් ඔබගේ ලග්නාධිපති ගුරු ග්‍රහය තුන්වෙනි තුල තැන්පත් වෙලා ඉඳි තමා මේ මාසේ උදායනේ රාහු ලග්න භාවයේ එක හිස මත ඉන්න වෙලාවක්. ඒ වගේම කුජ හතරවෙනි භාවය කේතු රවි බුධ සංයෝග වෙමින් ඔබගේ හත්වෙනි භාවයේ බුධ උච්ච භාවයෙන් හත්වැන්නේ තැන්පත් වෙලා ඉන්න හින්දා ඉතින් භද්‍රා කියන පංච මහා පුරුෂ යෝගය ඔබට උදා වෙලා තියෙනවා. ඒ වගේම ස්වක්ෂේත්‍ර බලෙන් අටවැන්න තුල සිකුරු තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වයන් තුළ තව ශනි ග්‍රහය ඔබගේ 12 වෙනි තුල වක්‍ර භාවයෙන් ඉන්න දෙන 12 වෙනි තුල ශනි ග්‍රහය ගමන් කිරීම කියන්නේ ලග්නේ රාශකේ ප්‍රථම වසර දෙකමාර ගෙවෙන කාල පරිච්ඡේදය. මේ තත්ත්වයන් තුළ මේ දැනගැනීම උදෙසා විතරක් මේ රාශක ගැන නැත්නම් බය වෙන්න පය රාශක වලට ඒවට ප්‍රතිකර්ම ප්‍රතිවිපාල අපි ගාව තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් සලකා බලන කල කොහොම වේවිද මේ මාසය ඔබට කියලා කතා කරන්න ඕන. මේ කාලය විශේෂයෙන් මේ රැකිරක්ෂා ව්‍යාපාර ඔබගේ ආදායම් තත්ත්වයන් තුළ ධනය සම්බන්ධ කාරණා තුළ ටිකක් ප්‍රවේශම් විය යුතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අංක 1 බිය වෙන නෙමේ කලින් දැනගෙන වෙනස් කරගන්න. අංක 1 ඔබගේ වියදම් අධික වියදම් දරන්නට සිදුවන කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඔබට ඇත්තටම හිතාගන්න බැරි තරමින් ඔබට ආදායම වගේ දෙගුණ තෙගුණ වශයෙන් වියදම් වෙනවා. මේ අතුල අත්‍යවශ්‍ය වියදම් මහා ලොකුට නෑ. හැබැයි මේ ගොඩාක් දුරට දුරදිග නොසිතා කරන දේ තුල මෝඩකම් තුල හදිස්සිය තුල අර යම්කිසි ආකාර සීමාවක් නැතිකම තුල සැලසුමක් නැතිකම තුල සිදුවන වියදම්.
එනිසා කලබල යුතු නෑ ගැන එකයි. ඒවා වලක්වා ගැනීමට ඔබට සැලසුමක් තුළ යම් කිසියකට බුද්ධිය මෙහෙවා කටයුතු කිරීම තුළ ඉක්මංකාරී නොවෙන තුළ ඉවසීම තුළ මේක මැඩපවත්වා ගන්න හැකියාව පදන. එහෙනම් මෙන්න මේ වැඩසටහන අහන මොහොතේ ඉඳලා මේ ඔක්තෝබර් මාසය තුළ මීන ලග්න හිමියෝ තරයේ හිතට ගත යුතු කාරණාව වියෙහිදම් තුළ ඉතාමත්ම සැලසුමක් එක්ක යම්කිසි සංයෝගකින් කටයුතු කරන්න වග බලා ගන්න. අනිවාර්යයෙන්ම අර මාසය තුළ මම මේ වීඩියෝ අවසානයේත් කියන ඔබගේ මේ වියදම් පාලනය තුළ ප්ලෑන් එකක් ගන්න හැටි, ඇස්තිමේන්තුවක් හදන හැටි, අන්න ඒ දේ අනිවාර්යයෙන්ම ඔබ මාසය තුලත් කරන දවස තුලත් යම්කිසි ආකාරයෙන් අනවශ්‍ය විදිහට මුදල් අතේ තබා ගන්න එපා. තමන්ට අවශ්‍ය කරන මුදල් හැර අනිත් මුදල් වැඩියෙන් තියා ගන්න එපා. මොකද එහෙම වුණොත් ඒක වියදම් වෙනවා. මොකද හේතු තමන් තුල පාලනය නැති වීම තුලනේ වෙන්නේ. ඒ නිසා අවශ්‍ය මේ සැලසුමක් හදාත අද දවසේ මේ මේ වියදම් ටික තියෙනවා. ඔන්න ඒ ටික අතේ තියාගත්ත එතනින් එහාට බැංකුවක හරි දාලා තියාගත්ත. දැන් පඩිය වැටුනහම නැත්තම් යම් කිසි අකර ආදායම අපේ ලැබුණාම මාසිකව ඒක කරන්න උත්සාහ කරන්න. අන්න එතකොට නිසි පාලනයකින් යුතුව ඔබට මේ මාසේ ප්‍රබලම බලපෑමක්, ඍණාත්මක බලපෑමක් ඇති කරන මේ අධික වියදම් පාලනය කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා. මේ කාලේ ටිකක් විශේෂයෙන්ම ඔබ නොකළ වැරදි වලට පැටලෙන ඉඩ කරපවතිනවා. ඒක ජුට්ටක් සැලකිය යුතු කාරණා. يعني ඔබ නොකළ වැරදි වලට අනිත් ඔබ පටලන්න. මේ රැකියා කරන ස්ථානය තුල හෝ ඒවා ව්‍යාපාර තුල හේවා පොඩ්ඩක් පටලන්න සමහර අය පෙළඹෙනවා. නැත්තම් අර નિરાයාසයෙන්ම සිදුවෙන සමහර සිද්ධිදාමයන් අර ඔබ නොකළ වැරද්දකට ඔබ වැරදිකාරයා වෙන තැනට පත් කරන්න හේතු කාරණා. ඒක නිසා පොඩ්ඩක් බුද්ධිමත් කටයුතු කරන කරන වැඩකට තුල අනිත් අයට සැක උපදවන විදිහට වැඩ කරන්න යන්න එපා. මොකද මේ කාලේ ඔය විශේෂයෙන් මේ කාන්තා පාර්ශ්වය මේ රැකී රක්ෂාව කරන තැන හෝ වේවා, ව්‍යාපාර කරන තැන හෝ වේවා, සාමාජ ජීවිතය තුල වේවා, ඔබ පුරුෂයෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා ඔබට කාන්තා පාර්ශ්වයෙන් හානිකර දේ සිදුවීමේ ඉඩ කඩ වැඩි. ඔබව නොකරපු වැරදි වලට පටලවන්න නැත්නම් ඒ විදිහට ඔබ කරා කියලා එක ඔප්පු වෙන ආකාරයෙන් සමහරු හැසිරෙන්න මේ කාලේ විශේෂයෙන්ම කාන්තාවන් නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න මීන ලග්න හිමි ඔබට හේතු කාරණා දෙන නිසා පොඩ්ඩක් ඔබ කාන්තාවක් වුණත් ඔබ පුරුෂයෙක් වුණත් කාන්තා පාර්ශ්වයට කටයුතු කරද්දී මේ කාලේ ටිකක් පරිස්සම් විය යුතු කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබට ඔබ කරන රැකියාවට ව්‍යාපාරයට පරිබාහිර පාර්ශ්ව වලින් උදව් උපකාර ලැබෙන හැබැයි මේ හැමෝගෙම නෙමෙයි. මේක හොඳට මතක තියාගන්න. විශේෂයෙන්ම ඔබගේමයි, විශේෂ සහෝදර පාර්ශ්වයන් නැත්තම් යම් කිසි ආකාරයකින් ළඟම හිතවත තමන්ගේ මිත්‍රයන් අන්න ඔවුන්ගෙන් සහාය ලැබෙන කාලය. හැබැයි ඔබ පොඩ්ඩක් ඔවුන්න නෙමෙයි ලොකු කරන් ඉන්නේ. ඔවුන්ව පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරලා ඔවුන් කියන දේ අහනට වඩා අර ඔබ හරි කියලා හිතන ඇත්තටම අර වාසි ප්‍රයෝජන තකාපමණක් ඔබ සමග ඉන්න නිකන් මූලිච්චාට කතා බහ කරන අය වැළඳගන්න පෙළඹෙනවා. ඇත්තටම ඔබට උදව් කරන අයට වඩා ඔබ අර මූලිච්චාට ඔබ උඩින් තියලා අර ඔබ යම්කිසි ආකාරයෙන් වර්ණනා කරලා අර අපි කියන බටර් ගන්නවා කියලා අන්න ඒ වගේ කරලා ඔබ උඩින් තියන අයකව ඔබ යනවා. හැබැයි ඔවුන් අවංක ඔබට නැහැ. අවංකව ඔබට ඉන්න අය හැම වෙලේම ඔබේ වැරද්දක් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඇයි වැරද්දක් පෙන්වන්නේ? ඔබ ඒ වරදෙන් ගලව ගන්න. හැබැයි ඔබ ඒවට වෛර කරනවා. ඔබේ වැරද්දක් පෙන්වුවාම කේන්ති යනවා ඔබට. අන්න ඒ தත්ත්වයේ මගහරවා ගත යුතුයි. මොකද මේ ලග්න ඒරාෂ්ටකේ ප්‍රථම වසර දෙකම හරි අවසාන මාස 6 ගෙවෙන්නේ මේ. අන්න මේ කාල සීමා තුළ ඉවසීම ප්‍රගුණ කරගත යුතුයි. නිවැරදි ලෙස මිනිසුන් හඳුනා ගන්න බුද්ධිමත් විය යුතුයි. මොකද ලග්නේ භාවය තුළ රාහු ග්‍රහයත් ගමන් කරන නිසා කිසිම තේරුමක් නැති විදිහට මෝඩ තීඳු තීරණ ගන්න කාලයක්. ඒ වගේම තේරුමක් නැති ගමන් බිමන් ඔහේ යනවා. මේ සරල උත්තර ඇතර කෝල් එකෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයකට ඔබ යනවා කිලෝමීටර් 200ක් 300ක් ඈතට ඒක කතා කරන්න කියලා. අන්න ඒ වගේ මෝඩ තීඳු තීරණ ගන්න කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ දේවල් වලට අර එපා කියද්දී ඒ දේවල් ගැන යම්කිසි ආකාරයකට ඔබට ඒ දේ පෙන්වා දෙද්දී ඔබ අන්න ඒ අයත් එක්ක උරණ වෙන්න බලනවා. අනේක නිසා මේලාවේ ගොඩාක් දුරට අනිත් අයට ඇහුම්කන් දෙන්න උත්සාහ දරන්න. මොකද ඇහුම්කන් දෙන්න උත්සාහ දරන කෙනෙක් අදහස කොහෙත්ම ඔවුන් කියන දේ 100%ක් කරලා ඔවුන්ට අවනත වෙන්න කෙනෙක් නෙමෙයි. ඔබ ගන්න තීන්දුවට තීරණයට හදිසි නොවි කලබල නොවි ඔවුන් කියන දේ තුලත් ගත යුත් අරගෙන ටිකක් මේ කාලේ බුද්ධිමත් වෙන්න කියන එක තමයි. ඒ වගේම මේ කාලේ සීමතුල ඔබගේ මේ ඔබ කරන දේ තුල ඔබ කරන කඩතුල ප්‍රසිද්ධියකටපත් වීමකුත් සිදු වෙනවා. මේ ප්‍රසිද්ධිය යහපත් දහයපත්ද කියන තෝරා බේරගත යුතු මේ ජනප්‍රියත්වය ගැන නෙමෙයි කියන්නේ. මේ ප්‍රසිද්ධියට ඔබ ප්‍රසිද්ධ වෙන. එහෙනම් ඒ ප්‍රසිද්ධ වීම යහපත් පැත්තර කරනවද අයහපත් පැත්තර කරනවද කියලා තීන්දුව ඔබ අතේ තියෙන. ඒක නිසා මේ කාල පරිච්ඡේද තුල චුට්ටක් අර තමන් කරන දේ හොඳද නරකද කියලා දෙවරක් හිතලා කරන්න. ඒකයි මම කිව්වේ අනිත් අයටත් ඇහුම්කන් දෙන්න කියලා. මොකද ප්‍රසිද්ධියටපත් වෙනවා යහපත් පැත්තර ප්‍රසිද්ධියටපත් වෙනවා හොඳයි. නැත්තම් අර ගැටලුවක්. ඒ තව වගේම මේ කාල සීමා තුළ ඔය
කලාව සම්බන්ධය කටතු කරනවන ඔබේ වෘත්තිය කලාව ලේඛන කලාව එහෙම නැත්නම් යම් කිසි ආකාරකින් අර ජනය මහ ජනතාව සම්බන්ධ කරගෙන යම් කිසි ආකාරයකින් වෙළඳාම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳාම අත්‍යවශ්‍ය කියන්නේ ඇඳුම් පැළඳුම් හොවවා එදැන් මේ කාලපරිච්ඡේද මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් රූපලාවන්‍ය නිෂ්පාදනයත් අත්‍යවශ්‍යයි මේ ජංගම දුරකථන දේවල් අන්න ඒ වගේ ව්‍යාපාර කරන වැඩිම මිනිස්සු මේ කාලේ කරන්නේ අර අනිවාර්යයි මේ කියලා දවසකට මිනිස්සුන්ට අවශ්‍ය වෙන දේවල් තියෙන්නේ අන්න ඒ වගේ වෙළඳාම් කරන අයට ඉතාමත්ම යහපත් ඔබට ඒ තත්ත්වයන් තුළ ඔන්න ලාභ ලැබෙන්න පුළුවන් හැබැයි ඒ ලාභ ලැබෙනදී පාලනයත් තුළ වියදම් කරන්න වග බලා ගන්න කේන්ති යන ඇති මේ නිතර නිතර මේ වියදම් පාලනය කරන්න කියද්දි නෑ ඒක තමයි කළගේ යුතුම දේ ඒක කරගත්තොත් ඔබ සෑහෙන දුරයි සෑහෙන දුරට ගොඩ ඒ වගේම ටිකක් රැවටීම් වල ලක් වෙන ඉඩකට පවතිනවා විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයන් තුලින් ඔබව රවට්ටාගෙන යම් කිසි ආකාරයකින් ඔබ පිරිමි වුණත් ඔබ කාන්තා වුණත් ඒක වෙනසක් නෑ අර අසරණකම් පෙන්නලා යම් කිසි ආකාරයකින් මොකක් හෝ දුක් පෙන්නලා අර ඔබව නම්මාගෙන ඔබගේ යම් කිසි ආකාරයෙන් ගන්න දේවල් කියන්නේ විශේෂ මිල මුදල් ඔවුන් ගන්න කියන්නේ ඔබව රවට්ටාගෙන ඒ ඔබේ පැත්තට ඔවුන් පොළඹවාගෙන ඔබේ අනුකම්පාව දිනාගෙන අන්න ඒ දේවල් කරගන්න මේ කාල සීමා තුළ වාසි පරමාර්ථ බලාගෙන කාන්තාව ලඟ වෙන කාල පරිච්ඡේදයක් චුට්ටක් මේ කාල සීමා තුළ ඒ සත්‍යයන් තුළ ප්‍රවේශම් වෙන්න ඒ වගේ මේ කාල සීමා තුළ අර මං කියන්නේ දැන් මේ රැකියා කරන ස්ථානය තුළ තනතුරු ලාභ අත් වෙනවා කියන එක කියන්නේ අදහස් කරන්නේ මේ ඔබේ රැකියාවේ තනතුර ස්ථීරව උසස් වීම නෙමෙයි හැබැයි මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ අර වැඩ බලන තැන් ඉහළ තනතුරේ කෙනා මොකක් හරි හේතුවක් උඩ ඔවුන් අසනීපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හෝ කාරණා තුළ නිවාඩු ගන්න හේතුවක් කියමුකෝ අන්න ඒ ඔවුන් ඒ නිවාඩු ගැනීම තුළ ඔබට තරමක් දොට ඒ තනතුරේ වැඩ බලන්න වෙනවා මේ කලන්න මේ කාලේ වැඩ බලන් දෙන අවස්ථාවේදී උපරිම ඔබේ වැඩ පෙන්වන්න උත්සාහ කරන්න මොකද ඔබ මේ තත්ත්වයන් තුළ හොඳ වැඩ කළොත් ඉදිරියේදී තනතුර පුරප්පාඩු වීමත් එක්ක මොකද විශේෂයෙන්ම මේ මාසේ මේ ලබන වසරේ සමාවෙන්නේ 2025 මාර්තු වලින් පස්සේ ඔබේ රැකියාව තුළ යම්කිසි තනතුරු ලාභයක් පෙන්නුම් කරනවා ප්‍රබල වන්දමින් ඒ தත්ත්වය මේක නොවැම්බර් 15න් පස්සේ ඒ සඳහා පාර හැදෙනවා ඒක නිසා මේ කාල සීමා තුළ ඔබට ලැබෙන දේ ඒ తాවකාලික හෝ වැඩ බලන් ලැබෙන දේ ඔබ ඔබ වැඩ පෙන්නලා ඔබේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්න වෙලාවට වැඩ කරන්න ඒ කියන දේ ඒ වෙලාවට කරන්න නිසි ලෙස හැමෝම හිත දිනා ගන්න උත්සාහ කරන හැමෝගෙම පල්ලෙහා වැඩ කරන අය වෙන්න පුළුවන් ඉහළ අය වෙන්න පුළුවන් ඒ හැමෝගෙම හිත දිනාගෙන කා එක්කවත් රණ්ඩු සරවලට යන්න එපා ටිකක් අර ලැබෙන තනතුර ටිකක් ඔලුවට අරගෙන අනිත් මිනිස්සුන්ගේ තලාපෙලන්න යන්න එපා හැමෝගෙම හිත දිනා ගන්න ආකාරයට මේ කාල සීමාව තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න හැබැයි තව පුංචි දෙයක් තියෙනවා හොඳින් හිතර ගන්න ඕන කාරණාව මේ නීතියට පටහැනි නීතියේ ඔය හිල් වලින් රිංගලා ගිහිල්ලා ඔය ව්‍යාපාර මොකක් හරි ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙනවා යම් කිසි ආකාර නීතිමය පසුබිම් බැහැරව කරන කුමන හෝ තත්වයක හෝ ව්‍යාපාරයක් හෝ ඒවා කුමන හෝ ගනුදෙනුවක් වේවන ඉතා ප්‍රවේශම් විය යුතුයි මේ කාල පරිච්ඡේද තුළ මොකද හේතුව නීතිමය ගැටලුකාරී තත්ත්වයන් ඔබ ඇති කරගන්න ඉඩකඩ පවතිනවා අන්න අර කියපු විදිහ දෙවලට පොද මේ කාල සීමා තුළ මුදල් අවස්ථාව තදින් දැනෙන නිසාම චුට්ට නීති විරෝධී දේ කරන්න පෙළඹෙනවා අන්න ඒව හේතුකර නීතිමය ගැටලු මතුවෙන ඉඩකඩ පවතින නඩු හබ උසාවි ගාන යන්න සිද්ධ වෙනවා ඒ වගේම විශේෂයෙන්ම තව දෙයක් කියන්න තියෙනවා ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ඒ හා සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අය සමගවත් ඇසුරු නොකර ඉන්න වග බලා කරමුකෝ නැත්නම් අහක් යන ලෙඩ ඔබට පාත් වෙන ඉඩකඩ පවතින එක ප්‍රවේශ මීන ලග්නමිය බලාගත්ත යුතුම දෙයක් ප්‍රබලවන්දෙම නැත්නම් අර නීතියෙන් දඬුවම් විඳින්න නැත්නම් ඒ දේවල් තුළ ගැටලු පැනනගින්න නඩු හබ වලට පැටලෙන්න ප්‍රබල හේතු කාරණා යදන නොකල වැරදි වලට වැරදිකාරු වෙන ඉඩකඩ පවතින කාලය ඒ නිසා ඒ සම්බන්ධයෙන් තැනකවත් නොහිඳ ඉන්න උපරිම උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේද තුළ හැම වෙලෙම ඔබ රැකියාව තුළ හෝ වේවා ඔබේ ව්‍යාපාර තුළ වේවා කරන එකඟතාවයන් සම්බන්ධතාවයන් මේ සියලු දේ ලියකිවි මත පදනම් කටවචන සීමා නොවි සියල්ල ලියකිවිලි මත පදනම් ඒක ඔබේ ආරක්ෂාවට වටිනවා ඒක නිසා වෙම හැමදේම කටින් කිව්වට මෙහෙම කරමු හරි වා මේ දේ කරනවා මම මේ දේ කරනවා එහෙම නැහැ මේ කරන හැමදේම සියලුම විදිහට නීත්‍යානුකූලව එහෙමනම් ඒ නීතිඥවරුන් සම්බන්ධ කරගෙන අර සම්බන්ධතාව තුළ ඒ ඇග්‍රීමෙන්ට්ස් වලට ගිහිල්ලා ඒ හැමදේම ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න නැත්තම් ඔබට අර හදිසි හරි ගැටලුවක් වුණොත් ඒ වගේ එකට ඔබට සමාන නොදැනුත් සම්බන්ධෙන්න පුළුවන් නීති විරෝධී ගනුදෙනුකට සමහර ඔබ දන්නේ ඔබව පාවිච්චි කරන්න උත්සාහ කරනවා ඔබ නිවැරදි ලෙස නීත්‍යානුකූලව කටයුතු කරන්න කියෝ ඒ දේවල් තුළ ඔබට තියෙනවා පෙන්වන සාක්ෂි අන්න ඒක නිසා උත්සාහ දරන්න හැම වෙලෙම මේ හැමදේම නීතිමය පසුබිම් මත පදනම්ව සියලු දේ කරන්න ඒ වගේ මේ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරමු මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් පෞලේ අයත් එක්ක ටිකක් ඔබ යම්කිසි ආකාරයකින් හිත රිදීම් හිතමනාපකම් ඇති වෙන කාල පරිච්ඡේදය
හැබැ ඔබට මේ කාලේ ඔබේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. කොමනවතත් ඇතුළේ මේ පහුගිය ඔක්තෝබර් මාසෙන් පස්සේ දැන් වසරක් වගේ කාල සීමාවක් තුළම ඔබට ඔබේ තිබිච්ච ලොකුම රැකවරණ ඔබේ සහෝදර සහෝදරිය. අන්න ඔවුන් ඔබ යම්කිසි ආකාරයක ඔබ කොතරම් දුරට ඔවුන්ට යම්කිසි ආකාරයෙන් අර ඔවුන් එච්චර පිළිගන්නේ නැහැ. සමහර තැනද ඔබ ඔවුන් යම්කිසි ආකාර ප්‍රතික්ෂේප කරන තැනුත් තියෙනවා. නමුත් ඔවුන් අර තියෙන තමන්ගේ සහෝදරකම හේතු කරගෙන මේ කිසි දෙයක් ගණන් ගත්තොත් හැම වෙලෙම ඔබව ඔස්සවා තබා ගන්න උත්සාහ කරනවා. ඔබට ඒ වටිනාකම නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් තවමත් ඒ සහය ඔබට උපරිමෙන් ලැබෙන නිසා ඒ අගය කිරීම එක්ක ඔවුන්ටත් ඒ ඔබගේ ආදරය යම්කිසි ආකාරයකින් ඒ තියෙන ලැබි භාවය පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ තුලින් ඔබට ලැබෙන දේ අරගෙන ඒ අගය කිරීම අනිවාර්යයෙන්ම ඔබ කරන්න. එතකොට තවත් හිතට සතුරු වේවි. ඒ වගේම මේ කාලේ පොඩ්ඩක් පිය පාර්ශ්ව ඥාතීන්ගෙන් ප්‍රවේශම් විය යුතුමයි. මොකද හේතුව මේ පිය පාර්ශ්ව ඥාතීන් පියාගේ සහෝදර සහෝදරියන් එක්ක නැත්නම් ඔවුන්ගේ දරුවන් එක්ක මේ කාල සීමාව තුළ අර්බුද ගැටලුකාරීත්වය ගැටුම් ඇති කරගන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ඒ අයත් එක්ක උනට වඩා ගනුදෙනු වලට යන්න එපා. මේ කාල පරිච්ඡේදයේ අර හිතවත්කම් තියාගෙන පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තරමටම යහපත් කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල සීමාව තුළ ටිකක් ඔබගේ දැන් විවාහකය ඔබගේ විවාහකයගේ භාර්යාව එහෙම නැත්නම් ඔබ කාන්තා පාර්ශ්වකෙන් ඔබගේ සැමියා මේ කාලේ ටිකක් ආවේගශීලීව හැසිරෙනවා. මේක මේ ආවේගශීලීව හැසිරීම කියන්නේ යම්කිසි ආකාරයක ඔහුගේ හෝ ඇයගේ වරදක් නෙමෙයි. මේක අර ඔබ තුල තියෙන ගැටලුකාරී තත්ත්වයන් තුල හොයව නැත්නම් ඔබ කරන යම්කිසි බුද්ධියෙන් තොරව කරන කටයුතු නිසා ඒ දේවල් වලක්වා ගන්න යම් තාක් දුරට ඔබ යම්කිසි ආකාරයක පාලනයකට නතු කරගන්න ඔවුන් උත්සාහ දැරීම ඔවුන්ගේ ගතිගුණ යතින් යම්කිසි ආකාර සිතිවිලි යතින් හිත යතින් ඉතාමත්ම යහපත් මේ කාලේ ඔවුන්. හැබැයි අර සමහර තැනදී ආවේගශීලී වෙන්නේ ඒ විය යුතු තැනින්ද. ඒක නිසා පොද මේ කාල සීමාව තුළ පොඩ්ඩක් මීන ලග්න හිමියන්ටත් අර ගොඩක් ලග්න වලට මම කිව්වා මේ කාලේ විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයෙන් ගැටලු තියෙනවා කියලා. ඒ වගේම ස්ත්‍රීන්ගේ ආකර්ෂණයත් වැඩි මේ කාලේ. ඒක නිසා හැබැයි අවස්ථාවාදී පරමාර්ථ ස්ත්‍රීන්ගේ කියන්නේ සාමාන්‍ය ඔබ පුරුෂයෙක් උනත් ඔබ කාන්තාවක් උනත් අර මේ කාල සීමාව තුළ දැන් කාන්තාවන්ට හිතවත්කම් පවත්වාගෙන යම්කිසි මිතුරුකම් තුළ ලං වෙලා ඵල ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඔබ පුරුෂ පාර්ශ්වයේ මීන ලග්න හිමියන්න ඔබට කාන්තාව ලං වෙලා ආදරණීය තත්වයන් තුල පෙන්නලා ලෙංගතුකම් පෙන්නලා අන්න ඔබගෙන් වාසි ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනති. ඔබ විවාහක නිසා අන්න ඒ තත්වයන් තුල ඔවුන් එක බුද්ධියෙන් දකින නිසා ඔබගේ සහකාරිය පොඩ්ඩක් මේ කාසිම තුල ඔබට සීමා මායිම් පනවනවා. හැබැයි ඒ දේවල් එක ඔවුන් එක උරන වෙන්න යන්න එපා මේ කාලේ. මොකද මේ කාලේ පොඩ්ඩක් ඒ ඔබ ඔවුන්ට යටත් වෙලා ඉන්න තරමට ඔබට යහපත්. අන්න ඒකයි මේ වෙලාවේ ඔලුව නමලා ඉන්න තරමට ඔබට යහපත්. ඒකෙන්ද මට එබෑ යටත් වෙලා ඉන්න සැමියර බිරිඳට යටත් වෙලා ඉන්න ඒ වගේ දේවල් මේ මාසේ නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ හිතන්න නම් යන්න එපා. මොකද ඔවුන් ඔබට යහපත කරන. හැබැයි මේ කාල සීමාව තුළ ඔබ තුළ අහංකාර ගති ලක්ෂණ ටිකක් පෙන්වුම් කරන. හැබැයි ඒකත් ඔබේ ආකර්ෂණීය භාවයට හේතුවක් වෙලා දෙන. ඒ නිසා වෙන්න තමයි මම කිව්වේ පොඩ්ඩක් ප්‍රවේශමින් කටයුතු කරන්න මේ කාලේ. ඒ ආකර්ෂණය පොඩ්ඩක් ඔබට අර්බුදකාරී. ඒ වගේම විවාහයන් බලාපොරොත්තු හිටපයි දැන් අවිවාහක මීන ලග්න හිමියන්ගේ ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයට විවාහයන් ඉක්මන් වෙන කාලය. මොකද මේ කාලේ ක්ෂණික තීන්දුව తీරන මත විවාහන වල පෙළඹෙනවා. හොයලා බලන්නේ කවුද කවුද කියලා ආකර්ෂණ ඇති වෙනවා, සම්බන්ධතාව ඇති වෙනවා, දවස් කීපකින් තීන්දුව වෙනවා, විවාහ වෙනවා. ඒකට තරම්ම යහපත් කාලයක් නෙමෙයි. ලබන මැයින මාසේ 19 දා දක්වාම 2025 රාහු ග්‍රහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන්නේ ඔබේ හිස මත. නිසා ගොඩාදොට ගන්න තීන්දුව తీන්න තරම්ම බුද්ධිමත් නැහැ. ඒක නිසා හදිස්සිය කලබලකාරී විවාහය කියන්නේ මේ දවසට දෙකට සීමා වෙච්ච, මාසෙකට අවුරුද්දකට සීමා වෙච්ච දේවල් නෙමෙයි. මේවා සියල්ල ජීවිත කාලෙටම බලංගු දේවල්. ඒක නිසා හදිස්සි තීන්දුව తీන විවාහය සම්බන්ධයෙන් ගන්න යන්න එපා මේ කාල සීමාව තුළ. මොකද විවාහ සම්බන්ධ තීන්දුව తీනොට ඔබ වැඩිහිටියෝ බැරිලත් ඔබට විරුද්ධ වුණොත් ඔබ හිතුවක්කාරීව හෝ ඒ දේ කරගන්නවා. ඒක නිසා මේ කාලේ ටිකක් හිතුවක්කාරී ගති ලක්ෂණ ඔබ තුළ කැපී පෙනෙනවා. ඒ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරන්ද මේ විශේෂ මේ මැයි මාසේ දක්වා පුළුවන් විවාහය සම්බන්ධ තීන්දුව తీරන ගන්න නැතු ඉන්නවනම් යහපත්. හැබැයි වයස් සීමා තුළ හෝ මේ කාල සීමා තුළ මේ විවාහය සිදු විය යුතුයි කියන මතයේ ඉන්න අය පොඩ්ඩක් බුද්ධිමත්ව හොඳට හොයලා බලලා තමන්ගේ තීරණේ තනි තීරණේ නෙමෙයි මේ වෙලාවේ අනිත් අයත් ඔබේ වැඩි හිටියෝ ළඟින්ම ඉන්න අයත් එක්කත් කතා කරලා හොඳට හොයලා බලලා තීරණ ගන්න උත්සාහ කරන්න. හදිසි තීන්දුව తీරන විවාහ සම්බන්ධයෙන් ගන්න යන්න එපා මේ කාල පරිච්ඡේද මීන ලග්න හිමියෝ. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ආදර සම්බන්ධතා තුලත් එහෙමයි. මේ හොඳ සම්බන්ධතා අතහැරලා ඒ දේවල් යම්කිසි ආකාරයක කඩා වටගෙන අර ක්ෂණික ඇතින ආකර්ෂණය තුළ අර වැරදි බැඳීම් වල පැටලෙන ඉඩ කරපත මේ යහපත් තැම්පත් සහකාරී ප්‍රේමවන්තේ ප්‍රේමවන්තියක් කිදි අන්න ඒව අඩුපාඩු ලෙස දකින්න. ඔහුගේ තියෙන හොඳ ගති ගුණත් අඩුපාඩු ලෙස දකින්න. ඔබට මේ වෙලාවේ ආකර්ෂණයේ දේ වැදගත්. පොඩ්ඩක් එහෙමෙන් චාටුවෙන් කතා කරලා ඔබ උඩින් තියෙන ගාම ඔබ ආකර්ෂණය වෙනවා. අන්න ඒක නිසාවෙන්ම ඔබගේ දැන් පවත්වන ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යන්නත්
අලුතෙන් ඉක්මන් සම්බන්තා ඇතිවෙන්නත් හැබැයි ඒව ශනයෙන් බිඳෙන්න්නත් හේතු කාරණයදන. ඊට පස්සේ තද බල ලෙස මානසික පීඩාකාරීත්වයක් ඇති වෙන්න ඉඩකඩ පතනවා. ඒක නිසා ප්‍රේම සම්බන්ධතා තුලත් මේ කාලේ මීන ලග්න මිය අතිශයම ප්‍රවේශම් වෙන මේ කාලේ. මොකද ගෙවල් වලිනුත් පොඩ්ඩක් මානසික පීඩා චිත්ත පීඩා තියෙනවා ගේ ඇතුලේ. හැබැයි ඒ ගේ ඇතුලේ ඔබේ ඒ අය දෙමව්පිය වෙන්න පුළුවන්, සහෝදර සදෙන්න පුළුවන්, සමහර සැමියා බිරිඳ වෙන්න පුළුවන්. සමහරක් අය ඔබට පීඩනයක් එල්ල කරන්නේ ඔබ යම් කිසි ආකාරකින් හිර කරගන්න උත්සාහ කරන්නේ. අර මම මුලින් කිව්වා වගේ ඔබට අයහපත් වෙන එක වළක්වන්න. හැබැයි ඒක ඔබ ඔබට කරදරයක් ලෙස දකින්නේ. අතට ඒවත් හේතු වෙනවා. නැත්නම් දැන් මේ ඇති තියෙන බැඳීම තුලත් යම් කිසි පීඩාකාරී තත්ත්වයන් තියෙනවා. ඔවුනුත් ඔබට අයහපතෙන් බේරගන්න හැම වෙලෙම උපදෙස් දෙනවා. ඒක ඔබට කරදරයක් වෙනවා. ඒ තුල ඔබ අර චාටුබස් වලට යම් කිසි ආකාරයෙන් රැවටිලි ස්වභාවයෙන් තුල ඔබට අර යම් කිසි ආකාරයෙන් සහනයක් ලෙස දැකලා ඔබ ඒවට ආකර්ෂ වෙනවා. ඒක නිසා මේ කාලේ ප්‍රේම සම්බන්ධතා තුලත් ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න මිනී ලග්න හිමියා තරයේ මතක තබා ගන්න. අධ්‍යාපන තත්ත්වයන් තුල මේ කාල සීමා තුල ඔන්න ඔබගේ අධ්‍යාපන කටයුතු යහපත්. නමුත් ඒවා එක ඒකාකාරීව පවත්වන්න ස්ථිර පවත්වන්න යන එකක් පටන් ගන්නවා ටික දවසක් ඇදී අතාරිනවා. තව එකක් පටන් ගන්නවා ටික දවසක් ඇදී අතාරිනවා. ඒක ටිකක් අඩු කරගන්නවා. මොකද ස්ථාවර මතයක් තුල අධ්‍යාපන තත්ත්වයන් පවත්වන්න උත්සාහ කරන මීන ලග්න හිමියෝ නැත්තම් අර ඔබට එකක්වත් හරියට වෙන්නේ නැහැ. ඔබට මේ කාල සීමා තුල මොකද හේතුව මම කිව්වා ඔබට ලබන වසරේ මාර්තු මාසේ අගභාගයෙන් පස්සේ අප්‍රේල් මාසේ මුලින්දම මේ රැකියාව තුල ඔබ රැකියාව කරන කෙනෙක් නම් නැත්නම් රැකියාව නොකරන කෙනෙක් හරි මේක අහගන්න හොඳට. ඔබට නියම් කිසි උසස් වීමක් තියෙනවා. නැත්නම් ඔබට හොඳ රැකියාවක් ලැබෙන කාලයක් කියලා. නැත්නම් ඔබ වෘත්තිමය තත්ත්වයන් තුළ ඉහළ වෙන කාලයක් කියලා. එහෙනම් ඔබ මේ කාර්යසීමා තුළ පුළුවන් තරම් ඒ තත්ත්වයන් ඔබ උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් හොඳ රැකියාවක් බලාපොරොත්තු වෙනවා රැකියාවක් නැති අය. නැත්නම් තියා ඉහළ විදිහේ ව්‍යාපාරයක් කරන්න මොකක් හෝ තත්ත්වයන් තුළ ස්වයං රැකියාවක් කරන්න. එහෙනම් ඒවට දැනුම අවශ්‍යයි. එහෙනම් මේ කාලය විශේෂයෙන් මේ ඔක්තෝබර් දා ලැබෙන වසරේ අප්‍රේල් දක්වා කාල සීමාව ඔබ උපරිමයෙන්ම උත්සාහ කරන්න ඕන. ඔබගේ ඒ වෘත්තිමය තත්ත්වයන් තුළ හෝ දැන් වෘත්තිමය දියුණුව අතය කරන්න අධ්‍යාපන සුසුකම් සපුරා ගත යුතුයි. නැත්නම් ව්‍යාපාර හෝ මොකක් හරි දෙයක් කරන්න යම් කිසි මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ දේවල් සකසගෙන නිසා මේ කාලේ පුළුවන් තරම් ඔය අධ්‍යාපන කටයුතු විටෙන් විට කඩා කප්පා කරන්න නැතුව ස්ථිරව එකක් ආරම්භ කරලා අතාරින්න නැතුව මේ මාස හය පවත්වා යන්න. මේ මාස හයක් තියෙන්නේ. ඒ මාස හය තුළ හොඳ ගමනක් ගිහිල්ලා ස්ථාවරයක් හදාගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට අප්‍රේල් මාසේ 2025 ඇත්තටම ඉතාමත් සතුටු වෙයි. මම මේ කොහොම හරි අදන් ආපු නිසා අද මට ඉහළට යන්න හොඳ පාරක් හදලා දෙනවා. හැබැයි බැරිගලත් අතරමගදී අතෑරලා තිබ්බොත් අයියෝ මම අරදී අතෑරියනේ. ඒක අතෑරින්න නැතුව මම කොහොම හරි අදන් ආවන අර මිනිස්සයා කියන දේ අහගෙන මම ඊළඟ කේන්ද්‍රණුගෙන ඒක අහගත්තන මම ඒ විදිහට කරානම් අද මං කොතර දෙනක ඉන්න තිබ්බද කියලා පසුතැවිල්ලක් විතරක් ඉතිරි වෙවි. අන්න ඒක නිසා මේ පොඩක් දීර්ඝ වශයෙන් මේවා කියන්නේ. මමත් මේ කාලේ නාස්තිකන කැමති නැහැ. මොකද හේතුව මමත් ලග්න 12ක් රෙකෝඩ් කරනවා. ඔබ එක ලග්නයයි අහන්නේ. නමුත් මං මේ දේවල් ටික දීර්ඝ වශයෙන් කියන්නේ ඔබ මේ දේවල් නිවැරදි ලෙස තේරුම් අරගෙන ජීවිතේ ගොඩදා ගන්න නිසා. ඒ නිසා ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කරන්න මේ කාලේ අධ්‍යාපනයේ කඩා කප්පල් කරගෙන යන්න එපා මේ කාලේ. මොකද හේතුව අතට එන chance නැති වෙනවා. ඔය උසස් අධ්‍යාපන ප්‍රවරණ ලැබෙනවා මොකක් හෝ හේතුවක් උඩ අතහැරලා දානවා. එන්නේ වගේ දේවල් එහෙම අතහැරගන්න එපා මේ කාල සීමා තුළ. විශේෂයෙන්ම මේ ඔබට මේ හිත හරි චංචලයි, චංචල ගති ප්‍රවතුම වැඩි. අර යම් කිසි ආකාරයක ඒවා හේතු කොටගෙන තමා මේ හැමදේම අතාරින්න හේතු කාරණා එන්නේ. අනිත් පැත්තෙන් කතා කරමු මේ කාලේ සෞඛ්‍යමය තත්ත්වයන් තුළ. විශේෂයෙන්ම ඔබට මේ කාලේ සෞඛ්‍යමය වශයෙන් පොඩි පොඩි ගැටලු, මානසික පීඩා, චිත්ත පීඩා බහුල වීමත් එක්ක ටිකක් අර නිතර නිතර මානසික ආතතිය ගතිය ටිකක් වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ ආතතිය නිසාවෙන්ම සමහරවිට ඔබ කරන්නේ මොනවද, ඔබ කළ යුත්තේ මොනවද කියලාත් ඔබට පැහැදිලි නැහැ. ඒ නිසා පොඩ්ඩක් මේ කාල සීමා තුළ මනස ඒකාකාරී පවත්වා ගත යුතුයි. ඔබ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ අසරණ පිළියම් පිළියොත් කළ යුතුමයි. තමන්ට හැකි පමණ මේ භාවනාව අතරුම් තමයි. ඒ තමන්ගේ ආගම දමනට කටයුතු කිරීම, යම් කිසි භාවනාවට යොමු වීම, ධාර්මික වීම, හැම වෙලෙම මනස නිවන සුළු දේවල් කරන්න උත්සාහ කරන්න මේ කාලේ. අර පිරිත් දේශනාවලට ශ්‍රවණය කිරීම ඒවා අනිවාර්යයෙන්ම කරන්න. එතකොට මේ මානසික ආතතිය තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ දේ තුළ අර ඔබ චංචල සිතුවිලි තුළ අනිත් ඒවා කඩා කප්පල් කරගන්න දේවල් නැත්තම් ඔබ දුරදිගන උත්සාහ කරගන්න පාඩු සියල්ල වළක්වා ගන්න හැකියාව පාතුන. ඒ වගේම අර අර්සස් වගේ රෝගී තත්ත්වයන් මේ කාලේ උත්සන්න වෙන්න ඉඩකඩ පවතිනවා මීන ලග්න හිමි ඔබට. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අක්මාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පැන නගිනවා. ඒ වගේම පෙනහළු ආශ්‍රිතව හෘදය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මතුවීමේ ඊටකට උපාදනය කරන නිසා චුට්ටක් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන ටිකක් හිතලා කටයුතු කරන්න. ඒ වගේම ඔය හදිසි අනතුරු වලට මුහුණ දෙන්න හේතු කාරණා දෙන නිසා ඔය පාරේ රිය ධාවනය කරන පාරේ යනවන අනතුරු තැන් වල වැඩ කරනවන අනතුරුදාක යනවන ඔය ආයුධත් එක්ක කටයුතු කරන අය න ගොඩාක් ප්‍රවේශම් වෙන මේ කාලේ ලේස එළවීම සිදුවීම ඉඩකඩක් උත් වගේම රෝහල් ගත වෙන්නත් ඉඩකඩක් පවතින නිසා බය කරන්නේ මේ දේවල් කරන්නේ අවදානට පෙර සූදානම් වෙන මෙහෙම දෙයක් වෙයි කියලා කිව්වා. හරි කමන්නේ මේක ඔලුවට ගත්තා
ඔන්න ඒ දේවල් නොවෙන්න වග බලාගත්ත. පරිස්සම් වුණා. අන්න ඒක නිසා වෛද්‍ය උපදෙස් පතලා සමහර දේවල් මූලික අවධියෙම නැති කරගත්තා සනීප කරගෙන. ඒකයි විය යුත්තේ. සමහරට මේවා කියද්දි මාතේ කියන් තියන මේ අකා මගේ මාසේ මුල කාලා දැම්ම මේවා කියලා කියලා. හැබැයි මම ඔබට කියන්නේ ඒක එහෙම ගන්න නෙමෙයි. මේ දේවල් තුල තියෙන දේවල් තුල ඔබ සැලකිලිමත් සැලසුම කටයුතු කරොත් අන්තිමට මාසේ අන්තිමේදී අර මනුස්සයා කියපු දේ අහපුවකින් යාන්තම් හරි මේක ගොඩ දාගත්තනේ කියලා අන්න ඔබට ජයග්‍රහණයක් දැනුනොත් අන්න ඒක තමයි වටිනාකම. ඒක තමයි මට තියෙන ලාභය. ඒ නිසා කලබල වෙන්න එපා. මේ වීඩියෝ අසන් කියලා පිළියම් පිළියොත් නිවැරදිව කරලා මානසික ඒකාග්‍රතාවය රැක ගන්න, මනස නිදහස් කර ගන්න, නිවහල් කර ගන්න ඔබට දිනන්න පුළුවන් කොහෙත්ම. කුමන ඒ රසක තත්ත්වයද මොන අපලකාරීතාවද තිබ්බත්, රාහු හිස මත තිබ්බත් ඔබට මේ කාල සීමා තුළ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තර මේ කියන පිළියම් පිළියොත් තමන්ට හැකි පමණින් කරන්න. ඔබට දිනන්න පුළුවන් කලබල විය යුතු නැහැ යන් ඉදිරියට. ඉතින් අපි යොමු වෙමු මේ වැඩසටහනේ සුවිශේෂීවම කොටසට. මොකද්ද මේ ඔක්තෝබර් මාසය තුළ ඔබගේ ලග්නයට ඔබට කුමන හෝ ආකාරයකින් අසුභකාරී දෙයක් වේද, ඒ දෙය ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගෙන ඒ මාසෙ සුභ කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් අර සුපුරුදු පිළියම් පිළිවෙත් හැමදාම කියනවා, ඒක අමතක කරන්න එපා. මොකද උදෑසන අවදිච්ච ගාම රාත්‍රී නින්දර පෙර සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව, මෝර පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න පුරුද්දක් කරන්න. මේක ඇයි හැමදාම කියන්නේ? හේතුව මේ දේ තරම වැදගත්. උදෑසන නැගිට ගාම ඇඳේ ඉඳගෙනම, ඔය පේවිලා කරන්න අවශ්‍ය නැහැ, ඇඳේ ඉඳගෙනම ඉය ෆෝන් එකක් අරගෙන මේ YouTube එකෙන් හරි කමන්නේ, මේ සූ ටීවී වල තියෙන ඉතාලි නිවැරදි උච්චාරණ සහිත ඔය පිරිත් දේශන ඒක ශ්‍රවණය කරන්න, S2 වහගෙන ශ්‍රවණය කරන්න. ඊට පස්සේ රාත්‍රී නින්දර පෙරත් ඒ වගේම කරන්න. පිරිත් ටික ශ්‍රවණය කරා, ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කරා, තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරා, රාත්‍රී නින්දර පෙරත් ඒ දේම කළා. මේ දේ තුල ඔබට මේක අර හැමදාම ඇහිලා ඒක එතරම් වැදගත් දෙයක් නෝනට නෑ. ඒ දේ තුල ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම අද චුට්ටක් එක කියන්නේ කාලින් කියුවේ නැති හින්දා. මේ දේ තුල ඔබේ මනස තුල තියෙන යම්කිසි ධනාත්මක භාවය වැඩි වෙනවා. ඒ දේ තුල ඔබ කරන දේ තුල ඔබ ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙනවා. ඔබව අනතුරු වලින් හිතා ගන්න විදිහට ආරක්ෂා වෙනවා. පරාජයන් හමුවේ ඔබට හිතා ගන්න විදිහට ජයග්‍රහණත් වෙනවා. මේක එක දිගට කරන් යන කෙනෙක් ඉන්නවනම් ඔබ සාක්ෂි දරાવી ඔබ දන්න ඔය දේ තුල වටිනාකම අතරින් පතර කරපුවා නෙමෙයි නිතර කරන අය. ඒක නිසා ඒක ඉතා වැදගත්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. කටපාඩමින් දැනගෙන ඉන්න ඕනේ. අර මං කිව්වා වගේ මේ සූටි වලට යන YouTube එකේ තියෙනවා ඒක. ඒක ඔබ ශ්‍රවණය කරන සජ්ජායනය කරන්න හොඳටම ඇති. ඉතින් ඔයෙත් එක්කම අභිසම්බිධාන පිරිතත් දසදිසා පිරිතත් එක්ක අසු කරගන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒක හැමදාම නැතත් විශේෂ අවස්ථාවලදී ඔබට වැදගත්ම දෙයක් ජීවිතේ තියෙන දවසක හැමදාම පුළුවන් අය හැමදාම කරන්න. එහෙම අපහසු අය විශේෂ දෙයකට යන්න කලින් ඔය පිරිත් වලට අමතරව දසදිසා පිරිතත් අභිසම්බිධාන පිරිතත් ශ්‍රවණය කරලා යන්න. ඔබට ජයග්‍රහණීයතයි. නිතර නිවසේ ඇහෙන්න සලස්සන්ද, ව්‍යාපාර ස්ථානයේ ඇහෙන්න සලස්සන ඔය පිරිත් ඒකට එකතු කරගන්න. අර නිතර දාලා තියෙන අය ධම්මචක්කම් පවත්තන සූත්‍රය, ඔය ගෙදරට හදි හුණියන්ද ලෝක ඇති අම්බෝ අපම්ප්‍රස කියනවනේ, ඔය කිසි දෙකට බය වෙන්න අවශ්‍ය වෙන්නේ මොන ගුරුකම නෙමෙයි, මොන කරන්න තියෙන අමාරු මේ කියන්නේ ප්‍රබලතම කොඩි විනය කරලා තිබ්බත් ධම්මචක්කම් පවත්තන සූත්‍රය තුලේ දේ වෙනවා. ඔබේ ව්‍යාපාර ස්ථානය තුල සාර්ථක භාවය ළඟා කරගන්න ඉතා වැදගත් පිළිතුර තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රය කියන්නේ. ඒ නිසා මේක ඔබේ ජීවිතයේ දෛනික කටයුත්තක් කරගන්න. ඔබ වැඩ කරනදී ඔබේ අවධානය යොමුනවට කමන්නේ. ගෙදර හෝ ව්‍යාපාර ස්ථානයේ දාලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර එහෙම දාලා තියෙන. ඒකට මේ පිරිත් ටික එකතු කරගෙන බලන්නකෝ. ඔබට ඒ වෙනස අත්විඳින්න පුළුවන්. ඒ නිසා නිවසෙත් ඔය ඉන්න වෙලාවක පොඩි රේඩියෝ එකකින් ඔක දාලා තියෙන. ෆෝන් එකෙන් හරි දාලා තියෙන. ඒ දේ තුළ අර ඔබේ ඕරායකට, ඒ වගේම මේ පරිසරය තුළ තියෙන ධනාත්මක භාවයට, මේ යම්කිසි විශ්ව ශක්තියේ තියෙන ධනාත්මක භාවය වැඩි කරගන්න ප්‍රබල හේතු කාරණාවක් වෙනවා. ඒක නිසා ඒක අනිවාර්යයෙන් පත්හදා බලන්න. ඒ වගේම මේ මාසේ පළවෙනි සතිය අඟහරුවාද පුළුවන් නම් බෝධි පූජාවක් පවත්වලා කතරගම දෙවියන්ට බාරහාර වෙන්න. කතරගම දෙවියන්ට පූජාම් විශේෂයෙන්ම රතුපාට මල් ටිකක් වැඩිපුර පූජා කරලා කතරගම දෙවියන්ට පුළුවන් නම් පූජාවක් තියලා ඒ අවශ්‍ය ස්තෝත්‍ර කනලව් කියලා ඇද ඔබ කරන බෝධි පූජා කටයුතු වගේම පුණ්‍ය කටයුතු කරන දැන් මම ලේ දන් දීම ගැන කිව්වා. එහෙම කරද්දි විශේෂයෙන්ම මේ ලේ දන් දීම ඉතාමත් වැදගත්. මේ කතරගම දෙවියන්ගේ පිහිට ලබා ගැනීම, ආශ්‍රද ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. ඒ වගේම ඔය කුජග්‍රහයන් සිදුවෙන අපල උපද්‍රව තියෙනවා නම් කුජ මහ දසාව ගෙවනා ඉන්නවනම් අනිත් දසාව ගෙවනායත් ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කුජ සෙනසුරු දසාල ඒ රාෂ්ට්‍ර ගෙවනා ඉන්නවනම් මේ ලේ දන් දීම තුළ ඔබට ප්‍රබල ආකාරයේ අර ඔබගේ අපල උපද්‍රව දුරු වෙන්නේ ඒ දේවල් තුළ තියෙන යම්කිසි ආකාරයෙන් බලවත් භාවය අඩු වෙන්න, අකුසල් යටපත් වෙලා කුසල් බලවත් වෙන්න ඉතා ප්‍රබල දෙයක්. ඒක නිසාවෙන්ම ඒ දේ කරන්න, ඒ වගේම කතරගම දෙන්න පුද පූජා කරන බෝධි පූජාල් දෙලා පින් දෙන්න, යහපත් පුණ්‍ය කර්මික කටයුතු වල ඒ දේවල් කරලා ඒ වගේම පින් දෙන්න,
ඒ දේ තුළ කතර දෙමියන්ගේ පිහිට තුළ මේ මාසේ ඉතා ප්‍රබල වෙනසක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. ඔබට සමහරට පළවෙනියන් කරොත් දිනේ මේ කියන පිළියම් පිළියෙත කරගන්න බැරි වෙයි. මොකද මේ යටසර නහදි සමහර දෙවින්දා පහුවෙල් පළවෙනිදා පහුවෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා කමක් නැහැ ඔබට හැකි අඟහරුව දිනක මේ දේ කරන්න. එතකොට කිතුණු කතෝලිකය කතරගම දෙන්න පුද පූජා නෙමෙයි අන්තොනි මුන්දිරට කරන්න. ඔය දානමාන කරලා අන්න ඒ දේවල් තුළ නුවාන කරලා ඒ දේවල් තුළ මැදිහත්කම ඉල්ලන්න අන්තොනි මුන්දිරට. ඒක ඉතා වැදගත් කාරණාව. ඉතින් ওই දේවල් තුල ඔබට සියලු දේ වෙනස් කරගන්න හැකියාව පාදිනවා. අනිත් පැත්තෙන් අපි සුපුරුදු පරිදි රමාවක පොය දිනට පසු දිනට කරන බෝධි පූජාව ඒක පුරුද්දක් වශයෙන් කරන අය හැකිනම් හැමෝම හොඳයි. ඒ අය ඔන්න ඔක්තෝබර් 3 වෙනි බ්‍රහස්පති දවසේ ඒ සඳහා යොදා ගන්න. ඒ බෝධි පූජාව කරන විදිය මම අද විස්තරාත්මකවම කියන්න යන්නේ කෙටියෙන් කියන්න. ඔබ බෝධි පූජාට යද්දි මල් පහන් සුවඳ දුම් වලට අමතරව ඖෂධ වර්ග කිහිපයක් මම කියන්නම්. ඒක ඔබ සටහන් කරගන්න පුළුවන් අය විශේෂයෙන්ම රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ආයකන රත් හඳුන්, කනේරු මල්, ජටාමාංශ, බෙලි, බැබිල. ඔය කියන ඖෂධ කනේරු මල් පුළුවන් නම් විහිලාගත්තු දේවල් අරගෙන පුළුවන් හොඳයි. අමුවෙන් හරි කමන්නේ. ඖෂධ පූජාවක් විදිහට ඒ බෝධි පූජාට එක්කසු කරගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා පස්පංගුව තඹු වතුර පැන් යොදා ගන්න. ඒ දේ තුල ඒ කරලා අර හැමදාම මම කියනවා කල තුනකට ඇති වෙන්න පිරිසුදුව තුන්වරක් පෙරාගත පිරිසුදු ඉදිකරින් තුන්වරක් පෙරාගත් පෑන් ටිකුත් අරන් ගිහිල්ලා ආ සුපුරුදු පද්දේ බෝධි පූජාව කරලා මෛත්‍රී භාවනාව කරලා පිරිසුදු ඉදිකඩක් බෝධියේ ඉදිරියේ එරලා ඒකට ඔබ අර කල තුන තියලා ඒ කල තුනේ කට එක නූලකින් ගැට ගන්න. ඒ නූලේ ඉතිරි කොටස ඔබේ අතේ තියාගෙන ඔබේ පවුලේ ඉන්නවනේ හැමෝගේම අතේදී ඇති වෙන දිකට අරගෙන අතේ තියාගෙන පිරිත් ජයපිරිත, අභිසම්බිධාන පිරිත සහ දසදිසා පිරිත ඔබ කර්ණීයමෙති සූත්‍රයත් තුන්වර බැගින් උච්චාරණය කරලා ඒ කලය බැගින්ගෙන අරගෙන තුන්වතාවක් බෝධිය වතේ යන්න ඉතිපිසෝ ගාථාව කියමින් ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් يعني සමන් කෝප් එකට ඇති වෙන ප්‍රමාණය පෑන් ඉතිරි වෙන පරිදි බෝධිය දෝවන එක. ඊට පස්සේ ඒ කල තුනේම ඒ ඉතිරි කරගත් ජලය බෝතලේ දාන ගෙදර අරගෙන ඇවිල්ලා ඔබ හැමදාම උදෑසනට පොඩ්ඩක් පානය කරන්න අසනීපායට දෙන්න. ඒ වගේම මූණ චුට්ටක් ඇස් එහෙම පොඩ්ඩක් හොද ගන්න විශේෂ ගමනක් යද්දී ඒ දේ සඳහායක යොදා ගන්න. මම මේක වැඩි දීර්ඝ විස්තර කරන්න ගියේ නෑ. හේතුව මම ඕක හැම මාසෙම කියනවා. එහෙම අපහැදිලි තැනක් කියලා නම් අර මම කිව්වා වගේ මගේ Facebook පිටු මැසේජ් එකක් දාන්න. නැත්නම් පහුගිය මාසේ වීඩියෝ වහන්න. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා ඒ බෝධි පූජාව දීර්ඝ වශයෙන් කරන ආකාරය. ඉතින් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඊට පස්සේ බෝධි පූජාව අවසන් වෙලා ඒ කියන්නේ බෝධිය දෝවණය කරාට පස්සේ ටික වෙලාවක් අරන් ඔබ මෛත්‍රී භාවනාව කරලා අන්තිමට අවසානයේදී දෙවියන්ට පින් දීලා ඔබ ඔබේ කටයුතු කරන්න. මේක හැකිය අය තමන්ට හැකි දවස්වල කරන එක මාසෙට එක දසක් කරා ප්‍රමාණවත් පුළුවන් අය ඒ තව තවත් යහපත වෙන්න හැකි හැම දිනම ඒ දේ සිදු කරන්න. ඒ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම හැම මාසෙම මුලදින්ද කරන මම යම්කිසි ක්‍රමයක් කියනවා. උදෑසන අවදිලා සූර්ය උදා වෙන වෙලාව හොයාගෙන ඔබ ඉන්න රට නගරයට ඔබ පිටරටක ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න පුළුවන් ඔබ Google එකට ගිහිල්ලා sunrise කියලා type කරලා ඔබ ඉන්න රට නගරය දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදානේ දිනය type කරොත් ඒ දිනේට සූර්ය උදා වෙන වෙලාව ඔබ ඉන්න තැනට හොයා ගන්න පුළුවන්. සමහරට මේ පළවෙනිදා කරගන්න බැරුව ගියා මේ වැඩසටහන හදි ප්‍රමාද වෙලා හිටපොය. ඒ ඔබ පටන් ගන්න දවසේ අහපු දවසට පහු වෙනිදා හරි ගාව දවසක පටන් ගන්න. ඊළඟ මාසෙ නම් පළවෙනිදා කරා යන්න. මොකද්ද කරන්න ඕනේ? අර සූර්ය උදා වෙන වෙලාව හොයාගත්තා. ඊට පැයකට කලින් නැගිට්ටා. ඉස්සලාම හොඳට පිරිසිදුනවා. ඇඟපත හොඳට නාලා. අර අසනීප තියෙන පීනස් රෝගින් එහෙම ඒ පුළුව තමන්ට හැකියවමනේ පිරිසිදුනා. ඊට පස්සේ තමන්ගේ ආගම දහමකට වතාවත් ටික කරලා පහන් තලන ටික කරලා ඊට පස්සේ කිරිබතක් සකස් කරගන්න ඕන රතු පාට හාලේ. රතු හාලකින් කළු හීනට වෙන්න පුළුවන්. රතු කැකුළු වෙන්න පුළුවන් ඕනෑම රතු පාට හාලකින් එන්න මේ පාර කිරිබත සකස් කරන්න. ඒක ඔබ කරන්න ඕන කියලා නීතියක් නැහැ. ගෙදර වෙන කෙනෙක් ලවහරි කරගෙන පිටරට ඉන්නට එක් කරන්න අපහසු නම් කමක් නැහැ හිතන්න එපා. ඊට පස්සේ සකස් කරන කිරිබත මේ වෙලාවේ මීපැණි ටිකක් මික්ෂර් කරලා පොඩ්ඩක් ආහාරයට අරගෙන ඔබ කොලයක් අරන් පෑනක් අරන් ඉඳගන්න. මේ මාසේ ඔබ කරන වියදම් ටික ඔබට අවශ්‍ය කරන ඇස්තමේන්තුවක් සකස් කරන. ඇස්තමේන්තුවක් කියන්නේ මෙහෙම ඔබට කියන්නේ ආවට ගියන්නේ මේ ඔබට යම්කිසි අත්දැකීමක් තියෙන පහුගිය මාස ගැන අන්න ඇස්තමේන්තුව සකස් කරන. මේක මම පොඩ්ඩක් විස්තරාත්මක කියන්නේ මේ වැඩසටහන අලුතෙන් මහනයි ඉන්නවනේ ඒගොල්ලෝ දැනගත යුතුමනේ. එහෙනම් මොනවා ලියන ආහාර පාන සඳහා මේ පමණයි ගමනාගමනට. එතකොට අපිට යම්කිසිකට ඖෂධ වෛද්‍ය උපදේශ ප්‍රතිකාර වලට අවශ්‍යයි. අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ලියන. ඒ අතර අන්තිමට රුපියල් 500ක් දාහක් හරි කමන්න ඉතිරි කිරීම සඳහා කියලා ලියන. ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරාම ඔබට දැනගන්න හම්බෙනවා
ඔබට මේ මාසේ සඳහා අවමෝෂන් මෙන්න මේ මුදල එපිය යුතුයි කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා මේ මම කියන පිළියම පිළිවෙතත් එක්කම ඔබට මේ මාසේ වියදම් පාලනය කරන. ඔබ හැම වෙලෙම මේ වියදම් කරද්දී ඒ වියදම් සටහන් කරලා පුළුවන් නම් ඒ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වගේ බලන්න. ඒකනුත් කීයක් හරි හැම එකෙම ඉතුරු කරගන්න ආහාර පාන සඳහා යන ප්‍රමාණයෙන් යම් කිසියකට ගමනාගමන වියදම් මොකක් හරි චුට්ට චුට්ට ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒත් ඉතිරියට එකතු කරන එක මේ පිළියම පිළිවෙතද යන්නේ. මම මේ ඔබට මේ යම් කිසි ආකාරයකින් අර මාසේ සැලසුම් කරගන්න තුළ දෙයක් කරගන්නට ඒ කිව්වේ. අපේ පිළියම් පිළිවෙත වෙන්නේ ඒක ලියලා ඉවර වෙලා අන්න සූර්ය උදා වෙන වෙලාවේ ඔබ සූර්යා දෙස බලන්න. සූර්ය උදා නැගෙනහිර දිශාවෙන් සමහරවිට මේ ඉන්න තැන්වල හැටිය සූර්ය උදාව පේන්නේ නැහැ. කමක් නැහැ. නැගෙනහිර දිශාවට යම් කිසි ආකාරයෙන් ඒ දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරය කරලා අර මේකේ වීඩියෝවේ උඩින් සඳහන් කර තියෙන ඕම් සූර්යා නමහ කියලා 21 වතාවක් උච්චාරණය කරලා ඔබ ඊට පස්සේ ප්‍රාර්ථනාවක් කරන්න. ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයේ පැවැත්ම විද්‍යාව තුළ පිළිගෙන දෙන පවතින්නේ මේ සූර්ය කිරණ මත. මේ ශාක මගින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නේ, මේ ලෝකයේ යම් කිසි ආකර්ෂණීය ආකාරයෙන් පැවැත්ම සිදුවෙන්නේ, සියලු දේම සිදුවෙන්නේ මේ සූර්ය ආලෝකය මත. එහෙනම් ඒ දෙයට කෘතඥ වෙන්න සූර්යයාට නමස්කාර කරන්න. නමස්කාර කරලා ඊළඟට ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය මට ගත කරන්න මෙන්න මේ වගේ මුදලක් මම ඉපේ යුතුයි. එහෙනම් මං කරන රැකිරක්ෂා සාධාරණ ව්‍යාපාර සාධාරණ ආදායම් මාර්ග තුළ මේ දේ උපයා ගන්නට හැකියාව ලැබේවා. මෙමය අර ඔබ රැකියාවන් නොකර නැත්නම් ඔබ කරන රැකියාවට ඉහළින් ලොකුවට ඒ ප්‍රාර්ථනා කළත් කරා කියලා තේරුමක් නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මේ යම් කිසි ආකාරයෙන් මැජික් එකක් නෙමෙයි. මේ දේ තුළ සිදුවෙන්නේ ඔබට ඔබ කරන රැකියාව, ඔබ කරන ජීවිකාවට එන බාධාවල් එන්න පුළුවන්. ඔබට සෞඛ්‍යමය ගැටලු පැන නගින්න පුළුවන්. නැත්නම් දේශගුණික කාලගුණික ගැටලු අනතුරු එහෙම නැත්නම් මොකක් හෝ දේශපාලනික තත්ත්වෙන් කුමන හෝ තත්ත්වෙන් තුළ ඔබේ රැකියාවට බාධා වෙලා ඉපෙයිම අඩු වෙන්න පුළුවන්. අන්න එහෙම නොවෙන්න ඔබ ප්‍රාර්ථනා කරන්න. ඒ තුළ ඒ දේවල් සකසා ගන්න පුළුවන්. නැහැ ඕක කරලා ගිහිලා අනිත් පැත්තට නිදාගත්තා කියලාද මේ දේ කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් එහෙම ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන්න මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙනෙන ජීවියෙන් ඉඳන් විශාල ජීවිය දක්වා, එතකොට අහිංසක සතාක ඉඳලා නපුරු සතා දක්වා සියලුම දෙනාට මේ අවම වශයෙන් තමන්ටර ජීවත් වෙන්න අවශ්‍ය අවම අවශ්‍යතා ටිකවත් සපුරා ගන්න හැකියාව ලැබේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ ඒ කටයුතු ආරම්භ කරන්න. ඒ දේ තුළ ඉතා විශේෂ සුවිශේෂී වූ ජීවිත ජයග්‍රහණත් කරගත්තා. ගොඩාක් ඉන්න මේක කාලයත් සිමරසන ආහනාපය අද නම් ඔබ මේකට සටහන් හන්නේ නැත්තම් කාලෙකින් නම් අහන්නේ. ඔබ ඒ දේ හැම මාසෙම පුරුද්දක් වශයෙන් කරලා බලන්න ඔබේ ජීවිතයේ හිතා ගන්න බැරි සාර්ථකත්වයක්, ඉතා වටිනා හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වෙනවමයි. ඒ වගේම තවත් පැත්තකින් ගත්තහම අර සතියේ එක දිනයක සිකුරාදා දවසක් කරන වඩා යහපත් දවල් ආහාර වේල නිරාහාරව ඉඳලා ඒක දන් දෙන්න පුළුවන් නම් ආන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට, එහෙම කෙනෙක් හොයාගෙන මෙන්න අහිංසක බඩගින්න ඉන්න සත්වෙකුට අන්න ඒ දේ තුළ අපි මර්ධන ක්‍රියා ගන්න කියන්නේ. ඔබ බඩගින්න වේදනාව විඳිනවා එක වේලක් හරි උදේසන 10ට විතර කණ එක නවත්තනවා, හවස 3-4 වෙනකම් වතුර විතරයි බොන්නේ. තමන් ආසම කරන කෑම තමයි එදාට තියෙන්නේ. පුළුවන් නම් හදාගන්න ඒවා. අන්න ඒක වෙන කෙනෙකු දන් දීලා ඒ කෙනාගේ බඩගින්න ඉවලා ඔබ ඉන්නවා. ඒ දේ තුළ මෙහෙමයි අපි නිකන් දාන අපි නිරාහාරව ඉඳලා දානයක් දෙන්න අවශ්‍ය නැහැ. නිකන් අපි කාලා දානයක් දුන්නත් ගැටලුවක් නැහැ. ඒක ඉතාමත් වටිනවා. හැබැයි මේක ඊටත් වඩා වටිනවා. හේතුව අපි කරපු අකුසල් අපි වේදනාව විඳිනවා. මොකද බඩගින්න අපි දරන් ඉන්නවා. අපිට අමාරුයි දරන් ඉන්න. අන්න අපි ඒක දරාගෙන ඉන්න. ඒ දේ තුළ ඔබ අකුසල් ගෙවනවා. ඒ වගේම බඩගින්න කෙනෙක්ගේ බඩගින්න නිවනවා. අන්න ඔබ කුසල් වඩනවා. මේක ඉතාමත්ම ප්‍රබල සහ ඉතාමත්ම වටිනා කියන පිළිවෙතක්. මේක ඔබ අනිවාර්යෙන්ම කරන්න. ඒ දේ තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබලත්වයක්, ඔබට ජීවිතේ හිතාගන්න බැරි යහපතක් අත්වෙවි. මේවා කිසි දෙයක් මට ලැබෙන්න කියලා හිතලා කරන්න එපා. ඔබ කරන කාට හරි වෙනුවෙන් කරන දෙයක් මේක දුන්නාම මට යහපත වෙන්න කියලා හිතලා කරන්න එපා. ඒවා වක්‍රාකාරයෙන් ලැබෙනවා. ඔබ ඒ දේ තුළ දීමෙන් ලැබෙන සතුට පමණක් භුක්ති විඳින්න. අනිවාර්යයෙන්ම ජීවිතේ ජය ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ওই කාරණායක යදී පුළුවන් තරම් ධාර්මිකව ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න, අනිත් අය යහපත කරන්න උත්සාහ කරන්න තමන්ට හැකි පමණි. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට වටිනා දෙයක් ඇත් වේවි, අපලෝ උපද්‍රව දුරු වේවි, 100%ක් සුබම වේවි. ඒක හැබැයි එකපාර වෙන්නේ නැහැ. දවසෙන් දෙකෙන් අර ගුරුකම් වගේ වරු දෙකෙන් තුනෙන් නෙමෙයි. කාලයක් තිස්සේ ඔබ මේ කරා යද්දී කාලය ගත වෙද්දී පියවරෙන් පියවර ඔබේ ජීවිතේ සාර්ථකත්වයට ළඟාවේ. දැන් මං ඕක මුලින් කියපු කාලේ පටන් ගත්තා ඔයට දැන් ප්‍රබල වෙනසක් ඇති. ඔවුන් කමෙන්ට් කරනවා, මං දැක්ක මට මැසේජ් කරනවා. මේ දේ තුළ මං සාර්ථකත්වයට ළඟා කරගත්ත හැටි ගිහින් බලන්න ඔබ ඔවුන් සාක්ෂි දරනවා. ඉතින් ඒ වගේ ඔබත් දිනන්න මට හරි සතුටුයි. මොකද හේතුව මට තියෙන තෘප්තිය ඔබ ඒ ජීවිතේ දිනලා ඒ කියන දේ තුළ. අන්න ඒකයි වී යුත්තේ. අන්න
ඒ විදිහට ගමනක් යන්න කිතුන කතෝලිකය අනිවාර්යෙන්ම මා කිව්වා වගේම අන්තෝනි මුනිඳට බාරහාර වෙන්න නුවණ පවත්තන්න ගහරුව දවස්වල ඒ වගේම බදාදා දිනේ සදාසර නුවණේ පවත්තන්න ඒකට සහභාගී වෙන්න හැකිනම් සහභාගී වෙන්න සිකුරාද දවස්වලට දිවස අපසද වන්දනාව දිව හර්දේ වන්දනාව කරන්න හැම වෙලෙම ඔබ ගල්ලෙනේ යාඥාව කටපාඩමින් දැනගින් ඔබට ප්‍රශ්නයක් කරදරයක් සතුටක් කුමන හෝ තත්යක් වල අර ඔබට බලාපොරොත්තු නොවුණු දෙයක් සිදුවෙන හැම වෙලෙම ඒ ගල්ලෙනේ යාඥාව ඔබ හිතින් හරි කියන්න අන්න ඒ තැන්වලදී ඔබේ ජීවිතේ ඔබට යහපත ළඟා කරලා දේවි ඔබ අනතුරු වලින් ගැලවෙවි ඒ වගේම හැමදාම උදේ හවස ඒක උදේ නැගිටකම හවස රාත්‍රී නිඳර පෙර ඒක උච්චාරණ කරන කෙටි යාඥාවන් අන්න ඒ දේ තුල ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න ඒ වගේම මේ සෙනසුරු මදසා සෙනසුරු අතුරුදසා ගෙවන අය නැත්නම් ඒ රාෂ්ට්‍ර කපල ගෙවන අය මහා සන්තියාගු මුනිතුමාට ඒ වගේම සුද්ධ දුෂේ ජුසේ මුනිතුමාට බාරහර වෙන්න ඒ දේ තුල මැදිහත්කම ඉල්ලන්න ඔබට ඒ දේවල් වලින් කැලවෙන්න ඒ දේවල් තුල අයහපත ඉවත් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් ඔන්න ඔය කාරණාවත් මම මේ වැඩසටහන පුළුවන් වෙනදට වඩා පොඩ්ඩක් කෙටි කරා. ඒකට හේතුව අර හැමදාම කියන පිළියම් පිළිවෙත් තුල අර කතාවල් මම අඩු කරා. හේතුව ඔබට හැමදාම අහපු අය දන්න නිසා. හැබැයි අලුතෙන් අහන කෙනෙකුට ඒක පැහැදිලි තැනක් තියෙනවා නේද? රාගාසුර නිරෝධ මගේ Facebook Twitter message දාන්න. හැබැයි ඊටත් වඩා හොඳයි ඔබ කලින් වැඩසටහන ගිය මාසේ කරි වැඩසටහනක් අහලා පිළියම් පිළිවෙත් ටික අහන්න. එතකොට මේ පිළියම් පිළිවෙත් අති සවිස්තරාත්මක ඔබට කියලා ඇති. එතකොට ඔබට ජීවිතය යහපත් කරගන්න හැකියාව පවතිනවා. හැම වෙලෙම මෛත්‍රියෙන් ජීවත් වෙන්න. එතකොට ඔබට ජීවිතේ හැමදාම යහපත උදා වේවි. ඉතින් එහෙනම් මේ ඔක්තෝබර් මාසයේ ඔබ සැමට මේ කියන අසුභකාරී තත්ත්වල මිදලා 100%ක් සුභම සුභ මාසයක් කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.